ජීවිදකුණ මාධකණ්ඩ විදිට අද දිනීදත් අපි අපේ සංගොත්තමා සදහම් බන්දිරේ නිර්මාණය කරන විහාරස්ථානය තම රැදිී සිටි අද විශේෂ්ෂිත දිනය බවට පරිවර්තනය වෙනවා ගාල් ප්‍රදේශය ඉන්දර අප අම්ම කෙනෙක් මට රට ඉදර කතා කර අපි හඳරේ සෞධියරාභී වගෙනේද ඩුබයි රජ්‍ය ඉන්දර අම්ම කෙනෙක් කතා කරයිඉතිගේ අම්ම ප්‍රකාශ කරය මහත්තයෝ ගාල ප්‍රදේශයට එන්න අම්මගේ අතින්මඒ මුදල් පරිත්‍යයාග කරනවයිගෙන කාරණය තමයි මට දැන උදුනින් නතුරුව පස්සේ අප හාමුදුරුවන් වහන්සේ පවුලේම ඥාති වෙන අප හාමුදුරන් වහන්සේ හමට දුකතනෑම තුමක් දිීල තමයි හදදිනන් වහන්සේ ඇතුළු පවුලේ බොහෝ දෙනා අපේ ස්ථානයට පැමිණේ සංගුවත් තම සඳහම් මන්දිරය නිර්මාණය කර නිසාේ ස්ථානය ඉන්න අපේ හදුරන් වහසේ ගල්ල තොටකොඩ පංචත් වූ පාරාම වාසයයක්මීමට දම්මරථනස්වාමීන් වහන්සේ ඔබවහන්සේට ඇත්තටම අපි හමුදුරනේ මේ වගේ කටයුත්තක් ගැනද ඔබහන්සේ ගල්ල ප්‍රදේශය ඉදල වැඩම කරේ මේ ස්ථානයට ඔබවහන්සේට ගොනමගේ හැඟීමත් අපි හමුදුරනේ දැෙන්නේ. ොහම දස්කර ගමක් ගෙවගෙන තමයි මේ ස්ථානයට අපි වැඩ කරේ හමයි ගතරම දෙවනි ස්ථාන දියුණු කර ගැනීමට තමයි අපේ ගොඩක් සැදැහැති බෞද්ධයන්ගේ. ආධාර පකාර ලැබන්න ටඕොන මකොද නගරවද විහාරස්ථානවට නො එකකාආකාරයට ධානපතින්ගේ පරිත්‍යාගයන් සිද්ධ වෙනවා. මේ වගේ ස්ථානයකට බොහොම අඩුයි මොකද අපි පලාගෙනයි බොහොම ඇතින් ඇත තමයි නිමස් තියෙන්නේ දායක පින්නතුන් බොහො ආඩුයි ඒවගේ මුදුස්කරතාවය වැඩි හි එනිසා මෙ වගේ ස්ථානයකට ඇවිදිල්ල යම් ආධාරයක් කරන වන ඒකිතාමත් වටිනව කියනක තමයි සඳහන් කරන්න. පො ශෂම ඔබට තේරනවා ඇති අපි ශ්වාස කරන්නම අපි හැමවිටම කියන්නේ අපට ආදාා උපකාරණයට බොහෝ දෙනාට විහාරස්ථානයට පැමිණින්න. පැවිල්ල ඔබට දැනෙනො ඇති මේකේ ඇත්තම සිදුවෙන කටයුත්තක ඇත්තරම සංවර්ධනය කළ යුතුද නැද්ද කියන කාරණය ඔබේ හදවතරම දැනෙනවා ඇත් ඒක තම අපි විශේෂෙන්ම බලාපොරොත්තුව නනිතින් අපි හඳරනේ ඇත්තටම මේ දුෂ්කර ගම්මානවල බෞද්ධ උරුමේ සහ මේ දේවල්. නිර්මාණය කිරීම ඇතුලේ ඔබහන්සේ විශ්වාස කර නෝද ඇත්තරම මේදේවල්ලොට තුලින් සමාචජ්‍යය යහපත්තනකට ගන්න පුළුවන් වෙේක. එතන ඉතින් ගම ඉන්න බොහම ගෙමියන් තුළ ඒ සද්දා වර්ධනය කරගන්න ඉතින් ගමට පන්සලක් අවශ්‍ය කන්න. ඒ නිසා ඉති ගමේ බුදුමල්කට දමයි විහාරස්ථාන ඉතින් විහාරස්ථානයේ දුණුවෙනමයි කියන්නේඒ ගමටත් ලොකු ආලෝකයක් අපි බොහොම ගර. බැහර ගමලක් ආවේ ඉ මාර්ගපදධතිය පවා බොහෝම අබලන්තත්ය තියන්නේ මහිතන්නන්නේොට කක දුරක්වය නවා කොන්ක්‍රටියක්කත් වැටිච්ච නැති පන්සල දියුණු වෙනවා කියැන්නේ මංමාමත් සියල්ලක්ම දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එහහින්ද ඇත්තටම මේ සිද්ධස්ථානයක් නිර්මාණය කෙරේ මිතාමත් වැදගත්වය කෙනක තයමට හැකි. තෝ විශේෂම බුදු දහම හැම තැනකටම අපි විශේෂම ගමන් කරන්න ඕන විශේෂම විහාරස්ථානය තමයි සමාජයේ ජීවම පදධතිය අහදනත් තෝ තන්න බවට පත්වෙන් ඉතින් අපි විශවාස කරන්නේ බෞතික සංවර්ධනය විරක් නවේ අපි හමුදුරණේ අධ්‍යාත්මියය ලෝකයක්ත් මිනිසුන්ගේ සංවර්ධනය කළ යුතුයි. උබහන්සේට දැනවද ඇත්තරම මෙවැනි විහාරස්ථාන සංවර්ධනය වගේම කොහොමද මිනිසුන්ගේ අධ්‍යාත්මික ලෝකයේ දියුණු කරන්නට උබහන්සේක යෝජ නාමත්‍යය ද අප හමුදුරණේ. අධ්‍යාත්මික වශයෙන් පුද්ගලයාගේ ගුණ වගා වෙති කරන්න පලවෙනි තැන තමයි දහම් පාසන. දහ පසලේ වගේ විශේෂෙන් ගම ඉන්න දූදරුවන් දහම් පාසලයට ඇැවි ගෙනල්ල දහම් අධ්‍යාපනය ලබාදීලා එවගේම ගුඩාකාලේ තමයි ගුණ ධර්ම දෙන්න ටෝන ගුණ නැන කියන දෙකම ලබාගන්න පුළුවන් දහම් පාසලින් එනිසා මෙති ස්ථානයේ ඉන්න අපි හාමුදුරුව සඳහන් කරා දහම් පාසකරළු පවත්තනය කියන බව එ නිසා ඒ ආරම්භ ඉතාමත්ත වැදගත් වෙනවා ඊළඟ තරුණ පිරිස සම්බන්ධ කරගන්න ඕෝන ඊළඟට වැඩිහිට පිටිස නිරන්තරයම සහභාගයෙනව සීල සමාදානාදී සඳහාය නිසා ගම ඉන්න හැම කෙනෙක්ම ම වගේ ස්ථානට සම්බන්ධ වෙන.කොට අධ්‍යාත්මික දියුණවත් ඒ තුළින් ගොඩනනාාගන්න පුළුවන්කම තියෙන ඕ විශේෂ මැත්තටම අපි මේ සංගවත්තම සඳහම් මන්දිරය නිර්වාණය කරන්නට පෙර අපි හාමුදුරණේ දහම් පාසල තිබුණේ වට මේ තැන්ගොල තමයි බංකු ඩෙස් ෝවති කියල දැන තමයි අපි හමුදුරනය වය පහල දැන් අපි ඉදිී කරපු. ස්ථායේ දරුවෝ ඉතාම සුරක්ෂිත වාකාරයට මේ කටයවුතු සිදු කරෙන්න්නේ විශේෂම අපි තවිශ්වාස කරන්නේ දහම් පාසල තමයි මිනිසුන්ගේ අධ්‍යාත්මිය ලෝක්‍යය නිර්මාණය කරන මූලිකම අධ්‍යාපික ස්ථානය බෞට පරිවර්ත විශෂම වත් පිලිවෙත් මිනිසුන්ගේ ගුණධර්මයන් මිනිසුන් අධ්‍යාත්මීය වශයෙන් සංවර්ධනය කරන මූල තැන තමයි එතන. ඒවගේ අප හම්දරණය ඔබහන්සේගේ යෝජනාවත්තියද කහොමද මේ දැන්ත්තයට ගත්හම් මෙහේ. විහාරස්ථානයට චෛච්්‍යරාජාන් වහන්සේ නමක් නැහැ.ඒවාගේම විහාර ගෙයක් නැහැ. ඉතින් මෙවැනි ස්ථානට වහන්සේ දමි ලෝකයම බලාගෙන ඉන්නවා ඇතරම පිමේ කරන කටුතු දිහා. ඔබහන්සේ කොහොමද ඒ ලෝකෙ බලාඉන්න ලෝක වාසීන්ට වහන්සේ පණවිඩියකුමක් දවසාන වශය. විහාරස්ථානයක් අංගසම්පූර්ණ වෙන්නට ඕන. ඉති පිවිදධ චෛත්‍යයම ස්ථානය වැඩ ඉන්නට ඕන. සියල්ලම් සම්පූණ උනාහන්ට පස තම එක විහාරස්ථානයක් හැකියට සඳහන් කරන්න පුළුවන් කම තියෙන්නේ ඒ නිසා ඉතින් බොහෝ දෙනාගේ ආධාරපකාර ලබාදීලා ඒ ස්ථාන එතක චෛත්‍යයත් එවගේම විහාරමන්දිරයෙකුත් සිිකරන වන ඉතින් මෙතම තවත් අලංකාරවත් භාවයක් වැැඩි වෙනවා ඒවගේම තමයි මිනිස්සුන්ගේ අධ්‍යාත්මික වශයෙන් ගුණ වගාවත් ඒ තුළින් දියුණු කරගන්න පුළුවන්කම තිබෙන විශේෂෙන් ඒවැයින් සද්ධාව කියන එකක වර්ධනය වන මනිසුන්ගේ යම් යස්සනට යම් දෙයක් දකින්න තියෙනවනන් තමයි හිතේ පැහැදී ඇැතිවෙන් කටෝර බව නැති වෙලා හ බොහොම මිනිස්සුන්ගේ හිතට යහපත් සිතුවෙලි ඇති කරගන්න පුළුවන්කම තියනයට අලංකාරත්වය තුළත් තියෙනවා. හ නිසයිතින්ගේ ඉදිරි සිද්ධස්ානය අනිකුත් අන්ගේනුත්. ගඩනනාාගන්නට ලොක පවාසේ හැම දෙනාගේ බෞද්ධයන්ගේ බෞද්ධ බෞද්ධ හැමෙනකුවීම සහයෝගගේ ලැබෙනවන ඒ කටයුද්ත කරගන්න පුළුවන් කමක් හැම විශේෂ අපේ මේ විහාරස්ථානය සංවර්ධනය සඳහා බෞද්ධ ජනතාව පමණක්න මේ අපි හාමුදුරණේ මුස්ලිම්ගේ මුද්‍රවඩ මේ වගේ විධ සමාජ සංස්කෘතික පද්ධතින්වොල ආදරය කරන මිනිස්සු. බොහෝ දෙනා එකතු වෙලා තමයි මේ සංගවත් තම සඳහම් මන්දිරයට හාධාරෝපකාර කරේ ඒ වගේ අපි හාමුදරනේ මේ පරිසරෝ වහන්සේට දැනෙන් නැද් ඇත්තට විශෂම නාගරික විහාරස්ථානයක්ට සාපේක්ෂව මේ ස්ථාන ඉතාමත්ම නිස්කලංක බව බොම සෞන්දර්ාත්මක වශයෙන් සුවිශේෂිද බවක් දැනවයි. බුදු දහම තුල මේ පරිසරයතියන දේවල් එක්ක කොහොමද අධ්‍යාත්මය ලෝකය විශේෂම අපික නො භාවනාමය. කාරනාවන්ට වහන්සේට නැදැ නැදහම කාරනාව ඇත්තරමන්ට පරිස දිහා බැලුව බොහොම මස්කලඟ පරිසරය ඇත්තින්නේ සිත සම්සුම් කරගන්න බොහොම ොහොම පරිසරයක් බුදුරජාණන් වහන්සේ වැඩ හිටිකාල වැඩිකාල පරිච්චයේද බුලු හාමුදුර වැඩ සිටියේ ගොඩාක්ම ජනසූ්‍යය වගේමස්භාව සෞන්දර්යගේ කරන ස්ථානක මේ බොහොම හතරටේ බැලුවන් බොහො මද්‍රම්රිසරයක් පහිටල යෙන්නේ ඉන් මේ කෙලෙස් තවනායට බොහොම හොඳ තැනක් තම. ඕ විශේෂන් අපිස් සූතිවන්ත වෙන අප හාහදුුරන් වහන්සට ගාල්ල තොටකොට පං්චතූපාරාම වාසී අක්වීමට ධම්ම රතන ස්වාමින් වහන්සේ තමයි. අද අපේ සකච් සහ මේ උන්වහන්සේ මේ ස්ථානයට වැඩමවල විශේෂමන් වහන්සේගේ පාර්ශව විශේෂම ඥාති පවුලේ අයත් ඇවිල්ල මේ දේ. දැකලා අපි හරිම කැමතිමදේ ඒක තමයි. ඇහෙන් දැකළලා මිනිසුන්ට දැන දේ තමයි තාමත්ම වටින්නේ ඉතින් අපි හඳුරන්ට දීර්ගාවිෂ චිරජීවන ප්‍රාර්ථනා කරනවා විශේෂම මෙවැනි උතුම් සත්කාර මෙවැනි දේවල්ලෝට වහන්සේල සම්බන්ධ වෙනවා කියල කියන්නෙම අතිශයම වැදගත් ඉතිං අපි වටිනම දේ තමයි එදා අපේ පැරණි සමාජත්්‍ය විහාරස්ථානය ස්වාමින් වහන්සේලා තමයි හැම දේකදීම මූලිකත්වය දරමින් නායකත්වය දරමින් ප්‍රදශනය හැමදයක්ම ලබාදු ඉතින් උන්වහන්සේලා මෙවැනි උතුම් සත්කාර වෙනුවෙන් දක්වන මේ කැපවීම මේ දාකත්ේතාත්ම වටිනයිඉති ජීවි දකුණු මාද ඇතර විදි අපි ස්තුතිවන්ත වෙන අප හාමුදුරන් වහන්සේ ස්ථානයට වැඩමවීම විශෂන් වහන්සේවා සියසි දැකල දැක් අප දැක්කොපු හදහස් දැක්කීමට අපි ස්තුතිවන්ත වෙනවා බොහොම් පින් අපි හාමුදුරනේ වැඩට සහ සමගය එකතු වීම ගැන. දුබහ රජ්‍ය විමිට සේවේ යේදී සිටින Kේ.ජ කුසුමාවති අම්ම තමයි ඇත්තටම අපිට මේ මූල්්‍ය අනුග්‍රහය අපට ලබාදුන්නේ විශේෂම ගාල්ල තොට ගොඩ කියන ප්‍රදේශයේ තමයි ඇගේ උපංගාාව වෙන්නේ විශේෂම ඇවිල් දෙැවෙල්ල ඇත්තර්ම W. සිරියාවති අම්ම තමයි ඇත්තරම අපිට සංවත්තමා සදහම් අන්දිරයේ කටවුතු වෙනුවෙන් අපිට මේ මූල්ල මේ පරිත්්‍යයාගේ සිදුකරේ විශේෂම පියාණන් වහන්සේ ක.ජී. දියසේන මහත්මයාට පින් අනුබෝධන් කිරීම එවගේම ඉෂාන් ධනුෂ්ක දරවා නැතිවෙලා අවුරුදු දොළහක් අවු දොලහිදී තමයි නැතිවෙල තියෙනෙ මෙවිට මියගොස් අවුරුදු හතක් වෙනවා. ඉශාන් දරවාටත් පුණ්්‍යානු මෝදනා කිරීම ආරමුණ ඇතුව මේ උතුම් සත්කාරය අපිට ලබාදොන්න ඇතරම සංගුවත්තමාම සඳහම් අන්දරේ ඉදිරිටයුතු සඳහාහිතෙන් ඇතරම අපි පින්දනවා පුුණ්්‍යාණුමෝදනා කරනවා. මේෝගේ උතුම් සත්කාර වෙනුවෙන් දක්වන දායකත්තය සම්බන්ධයෙන් මේවාගේ වීඩියෝ දිනපතා නරබන්න අපේ ච්චරලක සප්ටයි් කරන්න.